ವಾಸರಗ ನಾವು ಕಪಾಲಪುರುತ್ತೆ ನವೀನ ತಮತಾಕ್ಷಣ ಇನ್ಸಾನ್ ಆದ ಕಿಂಗ್ಸ್ ವೇ ಪೌದ್ಗಲ್ಕ ರೋಹಲ್ ಚಾಲಿ ನವ ತಮ ಶಾಖ ಅವತ್ತೆನ್ ಕಿರಿದ ವೇಲೆ ನಗರಿ ಕಿಂಗ್ಸ್ ವೇ ಪೌದ್ಗಲ್ಕ ರೋಹಲ ಕಿರಿದ ವೇಲೆ නැටුම් සම්දර්ශන කණ්ඩායම් තුනටම මම ප්‍රශංසා කරනවා. අද මේ ශාලාවේ ඉන්න ඔබ මෙතෙන්ට පැමිණුනේ ඇතුල් වුණේ බලපත්‍ර ලාභීන් හැටියට. ඔබ පිට වෙන්නේ ඉඩම් හිමියන් හැටියට කියලා මම මතක් කරන්න කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම කියන්නේ ගෞරවයක්. ඉඩමක් තියනවද? ගොවිතැන් කරනවද? ගෙයක් තියනවද? ඔක හැම වෙලේම අහන එක. මේ රටේ විශාල සංඛ්‍යාවකට ඉඩමේ අයිතිය නැහැ. මේ අනික් අයගේ ඉඩම්වල කුලියට ජීවත් වෙන අයවත් වගා කරන අයවත් නෙමෙයි. මේ රටේ රජයේ ඉඩම්වල ජීවත් වෙනවා පරම්පරා ජීවත් වෙලා තියෙන සමිට පරම්පරා තුනක්. ඒත් කිසි විටක මේ එක්කෙනෙක්ටවත් කාටවත් ඒ අයිතිය ලැබිලා නැහැ. අද අපි කරන්නේ මේ අයිතිය ඔබට ලබා දීම. සින්නක්කර ඔප්පුවෙන් මින් පස්සේ කාටවත් යට වෙන්න බෑ. මේ ඔප්පු අරගත්තයන් පස්සේ ආපහු කාටවත් ඒක ඇත්ත වශයෙන් අහෝසි කරන්න බෑ. මේක ඔබේ දැන් 100%ක් ඔබට අයිති. මේ රටේ අපි සියලු දෙනාම 2021
විස්ස විසිදකේ විස්ස විසිතුනේ දුක්විින්දා. අපේ ආර්ථික කඩාවැටන රටේ ආර්ථිකයවාගේ. අපේ අතේ සමාහිට මුදල් තිබුන්නෑ. අමාරුවෙන් ජීවත් වුණේ. රජය සේවකයන් වෙන්න පුළුවන් පුද්ගලිකාන්සේ වෙන්න පුළුවන් කුඩා ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් ගොවීන් වෙන්න පුළුවන් දීවරයන් වෙන්න පුළුව. දැන් ඒ ප්‍රශ්නේ ටිකෙන් ටික අපි විසඳගෙන යනවා. අපිට ඒ ගමන යන්න තියෙන තවුරු දෙකතුනක් හතරක් කඩන්න නැතුව. ඒත් මට අවස්ථාව ලැබුණා මේ ආණ්ඩුවට අවස්ථාව ලැබුණ පළමුයෙන්ම රජයේ සේවකයන් රුපියල් 10,000ක් මාසක දීමනාවක් වැඩි කරන්න. සමහරු එකෙන් සෑහීමට පත්වෙන්නේ නැහැ. මමත් දන්නවා ඒ දැනට තිබුණේ මුදල් ටික දෙන්න. ඒ නිසා පුද්ගලිකාංශයේත් පුළුවන් තැන්වල පඩි වැඩි කරා. අපි දැන් නියෝග කරලා තියෙන වතුකරේත් පඩි වැඩි කරන්න කියලා. ඒක කාරණයක්. දෙවනුව මේ රටේ මේ අමාරු කාලේ ඇත්ත වශයෙන් දුප්පත් දිළිඳු කණ්ඩායම වැඩි වුණා. ඉතින් අලුතෙන් අස්වැසුම ඇති කරා. අස්වැසුමට ලෝක බැංකුවෙන් මුදලුත් ලැබුණා. සමුදි වාගේ තුන් ගුණයක් දීලා තියෙනවා. ඉන්න ප්‍රමාණයක් 118න් 124ට වැඩි කරන්න කියලා අපි තීරණය කරා. ඒ එක්කම අඩු ආදායම් ලාභීන්ට සහාය වෙන්න සිංහල අවුරුදු කාලේ මාස දෙකක් අපි විශේෂයෙන්ම හාල් කිලෝ 10-10 ගානේ දෙනවා. ඒක ගොවිතැන්ටත් ලොකුලක්. ඉතින් මේ සියල්ලම කරෑම් පස්සේ දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.